මොබයිල් ෆෝන් එකෙන් ගේම්ස් ප්ලේ කරන ඔයාලා වෙනුවෙන්ම රිවියු කරන්න මම අද අරගෙන ඇවිල්ලා තියෙනවා සුපිරිම සුපිරි ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේ ඔයාලට බලා ගන්න තියෙන්නේ අද මම ඔයාලට රිවියු කරන්න යන ප්‍රොඩක්ට් එක. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි ඉක්මනටම මේ බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ මොකක්ද තියෙන ප්‍රොඩක්ට් එක කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. දරාස්තරහා තමයි මම මේ ප්‍රොඩක්ට් එක ඕඩර් කරේ. ඉතින් ඔයාලට පේනවා ගොඩක් ආරක්ෂිත විදිහට අපේ ප්‍රොඩක්ට් එක කාඩ්බෝඩ් බොක්ස් එකක එයාලා මට එවලා තිබුණා. මේ කාඩ්බෝඩ් බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ මම ඕඩර් කරලා තියෙන ප්‍රොඩක්ට් එක මෙන්න මේ විදිහට තවත් රුජිෆෝම් කවර් එකකින් කවර් කරලා මේ බොක්ස් එක ඇතුලේ දාලා තිබුණා බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් මේ පැකේජ් හැමදේම අයින් කරලා බලමු මම අද ඔයාලට රිවියු කරන්න අරගෙන ඇවිල්ලා තියෙන ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් මේ ඔයාලට කොළපාට පේන ලොකු ප්‍රොඩක්ට් එක තමයි මම ඕඩර් කරේ. ඒ ප්‍රොඩක්ට් එක ඕඩර් කරනකොට තවත් ෆ්‍රී ලැබුණ ප්‍රොඩක්ට් එකක් තමයි මේ ඔයාලට සුදු පාට බොක්ස් එකකින් බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට අදහසක් ඇති මම මොකක්ද අද ඔයාලට රිවියු කරන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි මුලින්ම මේ කොළපාට ලොකු බොක්ස් එක ගැන කතා කරමු. බොක්ස් එකේ ඉස්සරහා පැත්තේ ඔයාලට කූලින් ෆෑන් එකක ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෙක්ස්ටෝන් කියලා එයාලගේ ලෝගෝ එක තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් යටට වෙන මැග්නටික් රේඩියේටර් කියලා මෙයාලා එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේක කූලින් ෆෑන් කියලා අදහස් කරාට ෆ්ලෙක්ස්ටෝන් ලා මේක එලියට දාලා තියෙන්නේ මැග්නටික් රේඩියේටර් කියන නමකින්. බොක්ස් එකේ සයිඩ් එකේ වගේම පිටිපස්සහ පැත්තෙත් මේ මැග්නටික් රේඩියේටර් එක ගැන විස්තර සඳහන් වෙනවා. හැබැයි මේ හැමදේම චයිනා අකුරු වලින් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. අපි දැන් මේ බොක්ස් එක ඕපන් කරලා බලමු මේක ඇතුලේ තියෙන අපේ මැග්නටික් රේඩියේටර් එක කොයි වගේද කියලා. ඔයාලට පේනව ඇති තවත් ප්ලාස්ටික් බොක්ස් එකක් ඇතුලේ තමයි මේ ප්‍රොඩක්ට් එක එවලා තියෙන්නේ. ඉතින් මේ පැකේජින් එකෙන්ම ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක ගොඩක් හොඳ ක්වොලිටි එකක ප්‍රොඩක්ට් එකක් කියලා. ප්ලාස්ටික් බොක්ස් එකත් ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මැග්නටික් රේඩියේටර් එක ගොඩක් ලස්සන විදිහට මේ බොක්ස් එක ඇතුලේ තියෙනව බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක අතට ගන්නකොටම මට ෆීල් වුණ දෙයක් තමයි මේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න ගොඩක් හොඳ මැටීරියල් යූස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රොඩක්ට් එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි දැනට මේක පැත්තකින් තියා ගන්නවා. අපි බොක්ස් එක ඇතුලේ තවත් මොනවද තියෙන්නේ කියලා කතා කරලා සම්පූර්ණ මේක ගැන පස්සේ විස්තර කතා කරමු. බොක්ස් එකේ යට කොටස මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඕපන් කර ගන්නකොටම ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ වගේ ඩේටා කේබල් එකක්. ඉතින් ටිකක් දිග, ඒ වගේම ගොඩක් ශක්තිමත්, ගොඩක් හොඳ මැටීරියල් වලින් නිෂ්පාදනය කරලා තියෙන ටයිප් C ඩේටා කේබල් එකක් තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ කේබල් එක හරහා වෙන්න ඇති අපේ මේ රේඩියේටර් එකට පවර් එක දෙන්නේ. අපි ඒ ගැනත් පස්සේ කතා කරමු. ඒ වගේම මේ බොක්ස් එක ඇතුලේ user manual එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. user manual එකට අමතරව තවත් පුංචි කැලල් ටිකක් තියෙනවා. ඉතින් මේ ඔයාලට බලා ගන්න තියෙන්නේ රවුමක් විදිහට කපපු ට්‍රාන්ස්පරන්ට් ස්ටිකර් එකක්. මේවා මොනවටද අවශ්‍ය වෙන්නේ කියලා මම වීඩියෝ එකේ අන්තිමේදී ඔයාලට කියලා දෙන්නම්. එන්න ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි ඔයාලට මෙන්න මේ විදිහේ මැග්නටික් ප්ලේට්ස් දෙකක් මේ බොක්ස් එක ඇතුලේ බලා ගන්න පුළුවන්. මේ නොමිලේ ලැබිලා තියෙන මැග්නටික් ප්ලේට්ස් අපේ රේඩියේටර් එකට ලං කරපු ගමන්ම මෙන්න මේ විදිහට ගොඩක් ශක්තිමත්ව සම්බන්ධ වෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ශක්තිමත්භාවය කොච්චරක්ද කියලා ඔයාලට මෙතනින්ම හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මැග්නටික් ප්ලේට්ස් අපේ ෆෝන් එකට සම්බන්ධ කරගෙන මේ රේඩියේටර් එක අපේ ෆෝන් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට කියලා දෙන්නම්. අපිට ලැබිලා තිබුණ අනිත් බොක්ස් එකත් ඕපන් කරගත්තට පස්සේ ඒ බොක්ස් එක ඇතුලේ මෙන්න මේ විදිහේ ප්ලාස්ටික් කොටසක් අපිට බලා ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මෙන්න මේ ප්ලාස්ටික් කොටසෙන් අපිට හැකියාව තියෙනවා අපේ මේ කූලින් රේඩියේටර් එක අපේ ෆෝන් එකට සම්බන්ධ කරගන්න. මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට පෙන්වන්නම්. කූලින් රේඩියේටර් එක අපිට මේ ලැබිලා තියෙන ප්ලාස්ටික් කොටසෙහි ඇතුල් පැත්තට මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට සම්බන්ධ කරාට පස්සේ කිසිම හෙලවීමක් අපිට බලා ගන්න බැහැ. ගොඩක් ශක්තිමත් විදිහට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේකේ තියෙන ක්ලිප්ස් වලින් ඔයාගේ ෆෝන් එකට හිර වෙන විදිහට මේ
රේඩියේටර් එක ඔයාගේ ෆෝන් එකට සම්බන්ධ කරගන්න. ඉතින් දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් ඇති අපිට ෆ්‍රී ලැබිලා තිබුණ මේ ප්ලාස්ටික් කොටසෙන් කොහොමද අපේ ෆෝන් එකට මේ රේඩියේටර් එක ගොඩක් ශක්තිමත් විදිහට සම්බන්ධ කරගන්න කියලා. හරි මම දැන් මේක ආපහු ගලවලා රේඩියේටර් එක ගැන කතා කරන්නම්. වීඩියෝ එකේ මුලදී මම ඔයාලට කියවා මේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න ගොඩක් හොඳ මැටීරියල් යූස් කරලා තියෙනවා කියලා. ඉතින් එහෙම කියන්න ප්‍රධානතම හේතුව තමයි මේ ප්‍රොඩක්ට් එකට ගොඩක් හොඳ බරක් තියෙන එක. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට් එකේ එහෙම නැත්නම් මේ රේඩියේටර් එකේ උඩ කොටස සම්පූර්ණයෙන්ම ගොඩක් ශක්තිමත් ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ රේඩියේටර් එකේ පහළ කොටස සම්පූර්ණයෙන්ම මෙටල් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම ඔයාට මේ රේඩියේටර් එකේ පහළ මෙටල් වලින් බලා ගන්න පුළුවන් කොටසේ USB Type C port එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Type C port එකට තමයි ඔයාට power එක දෙන්න තියෙන්නේ. ඔයාට මේ box එකේ free ලැබිලා තිබුණ data cable එක හරහා මේ cable එක ඔයාගේ USB port එකට මේ radiator එකේ තියෙන USB port එකට සම්බන්ධ කරලා මේකට power එක දෙන්න පුළුවන්. ඒ වගේම තවත් button එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ button එකෙන් මොනවද කරන්න පුළුවන් කියලා මම මේක on කරගෙනම ඔයාලත් එක්ක කතා කරන්නම්. මේක on කරගන්න කලින් තවත් පුංචි දෙයක් ඔයාලට කියන්න තියෙනවා. ඒ තමයි ඔයාගව MagSafe support කරන phone එකක් තියෙනවා නම් විශේෂයෙන්ම iPhone 12 එකෙන් උඩ phone එකක් ඔයාගව තියෙනවා නම් ඉතා පහසුවෙන් කිසිම ආධාරකයක් නැතුව ඔයාට මෙන්න මේ රේඩියේටර් එක ඔයාගේ ෆෝන් එකට සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔයාලට බලා ගන්න තියෙන්නේ මංගව තියෙන iPhone එකට MagSafe පහසුකම යටතේ මේ රේඩියේටර් එක සම්බන්ධ කරලා තියෙන විදිහ. හරි. දැන් ඔයාගේ ෆෝන් එකේ MagSafe නැහැ කියලා දුක් වෙන්න අවශ්‍ය නැහැ. MagSafe නැති ෆෝන් එකකට මේක සම්බන්ධ කරගන්න පුළුවන් අනිත් විදිහ තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. අපිට නොමිලේ මැග්නටික් ප්ලේට්ස් දෙකක් ලැබුණා. ඉතින් මේ මැග්නටික් ප්ලේට් එක පිටිපස්සහා තියෙන ස්ටිකර් එක අයින් කරලා ඔයාට ඉතා පහසුවෙන් ඔයාගේ ෆෝන් එකට මේක අලවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය කැමති නැත්නම් මේ මැග්නටික් ප්ලේට් එක කෙලින්ම ඔයාගේ ෆෝන් එකට අලවන්න ඔයාට මෙන්න මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ස්ටිකර් එකක් ලැබිලා තියෙනවා. මේ ස්ටිකර් එක කෙලින්ම ඔයාගේ ෆෝන් එකට අලවලා මෙන්න මේ ස්ටිකර් එකට උඩින් ඔයාට මෙන්න මේ මැග්නටික් ප්ලේට් එක අලවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය මෙන්න මේකට නම් කැමති වෙයි. ඉතින් මේ විදිහට ඔයාගේ ෆෝන් එකට මේක සම්බන්ධ කරගත්තට පස්සේ ඉතා පහසුවෙන් ඔයාට මේ රේඩියේටර් එක ඔයාගේ ෆෝන් එකට සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් අපි ලෑස්ති වෙන්නේ මේ රේඩියේටර් එක ඔන් කරගන්න. ඔයාලට පේනවා මං කෙලින්ම පවර් බැංක් එක හරහා තමයි මේකට පවර් එක දෙන්නේ. ඔයාගව තියෙන ෆෝන් චාර්ජර් එකෙන් වුණත් ඔයාට මේකට පවර් එක දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට Type C port එකට මම මේක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගත්තට පස්සේ මෙතන යට බටන් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ බටන් එක ක්ලික් කරනවත් එක්කම මේක ඔටෝමැටිකලි ඔන් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ රේඩියේටර් එක අපිට මොඩ්ස් දෙකකින් යූස් කරන්න පුළුවන්. නෝමල් සහ ෆාස්ට් විදිහට. මේ කොළපාට බල්බ් එක පත්තු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මේ රේඩියේටර් එක වැඩ කරන්නේ නෝමල් විදිහට. ඒ කියන්නේ නෝමල් ස්පීඩ් එකකින් තමයි මේකේ ෆෑන් එක කැරකෙන්නේ. මේ පහළ තියෙන බටන් එක උඩ ක්ලික් කරොත් එහෙම මේක ෆාස්ට් මොඩ් එකට මාරු වෙනවා. එතකොටම ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාට ලයිට් එකක් පත්තු වෙනවා. ඒ කියන්නේ මේ ෆෑන් එක ගොඩාක් වේගෙන් කැරකෙනවා. ඒ වගේම ලැබෙන කූල් එකත් වැඩි. මේ බටන් එක උඩ ආපහු පාරක් ක්ලික් කරොත් එහෙම මේ රේඩියේටර් එක ඕෆ් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. තවත් විශේෂම දෙයක් තමයි මේ රේඩියේටර් එකට පුංචි ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙන්න මේ ඩිස්ප්ලේ එක හරහා ඔයාගේ ෆෝන් එකේ මේ වෙනකොට උෂ්ණත්වය කීයක්ද කියලා ඔයාට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න දැන් තමයි ඔයාලා පුදුම වෙන්නේ. හිතුවේ නෑ නේද මෙන්න මේ රේඩියේටර් එකෙන් මෙච්චර ලොකු කූල් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ රේඩියේටර් එකේ පිටිපස්සහා කොටසට වෙන්න අයිස් මිදෙනවා. ඒ කියන්නේ ගොඩක්ම ගොඩක් සීතල නිසා මෙතන කූල් වෙලා මෙතන අයිස් මිදෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. අන්න ඒකයි මෙතන ජල වාෂ්ප වගේ ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ රේඩියේටර් එකෙන් ලබා දෙන කූල් එක නිසා තමයි ඔයාට මෙන්න මේ විදිහට වතුර වගේ අයිස් මිදෙනවා මෙතන බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. මම දැන් මේක ඔෆ් කරගෙන තියෙන්නේ. මං හැම වතුර බින්දුවක්ම පිහදගත්තා. මම දැන් ආපහු මේක මේ විදිහට ඔන් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් ෆාස්ට් මෝඩ් එකට තමයි දාලා තියෙන්නේ. මම මේක ඔන් කරලා තප්පර කිහිපයක් ඇතුළත ඔයාට ආපහු බලා ගන්න පුළුවන් මේකේ කලින් වගේම අයිස් මිදෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට දැන් හොඳ අයිඩියා එකක් ඇති මේකෙන් ලබා දෙන කූල් එක කොයි වගේද කියලා. ඔයා ගේම් එකක් ප්ලේ කරන වෙලාවට ඔයාගේ ෆෝන් එක නොදැනීම ගොඩක්ම ගොඩක් රත් වෙනවා. ඉතින් මෙන්න මේ රේඩියේටර් එක යූස් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක රත් වෙන එක ගොඩක් දුරට අඩු කරගන්න. ගොඩක් දුරට නෙවෙයි සම්පූර්ණයෙන්ම අඩු කරගන්න පුළුවන් මේ රේඩියේටර් එක ඔයා යූස් කරොත්. පෞද්ගලිකවම මමවත් හිතුවේ නෑ මේ රේඩියේටර් එකෙන් මෙච්චර ලොකු කූල් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකට කූලින් ෆෑන් කියන්නේ නැතුව රේඩියේටර් කියලා යාලා නම දාලා තියෙන්නේ මෙන්න
මේ හේතුව නිසා වෙන්න ඇති. ඔයා ෆෝන් එකට බෑක් කවර් එකක් දාලා තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඔයාගේ ෆෝන් එකට රේඩියේටර් එක සම්බන්ධ කරගත්තොත් බෑක් කවර් එක හරහා වුණත් මේ කූල් එක ඔයාගේ ෆෝන් එකට ලැබිලා ඔයාගේ ෆෝන් එක කූල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයා මේක ගේම් එක ප්ලේ කරනකොට අල්ලගන්න විදිහට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාට මේක යූස් කරන්න පහසු විදිහට තමයි යාළුවා මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මම කලින් කීවා මේකේ පුංචි ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙන්න මේ ඩිස්ප්ලේ එක හරහා ඔයාට ඔයාගේ ෆෝන් එකේ උෂ්ණත්වය කොච්චරක්ද කියලා ఐడియా එකක් ගන්නත් පුළුවන්. මම දැන් මේ බෑක් කවර් එකට සම්බන්ධ කරලා තියෙන රේඩියේටර් එකත් ඔයාලට ගලවලා පෙන්වන්නම් මේකේ කොහොමද අයිස් මිදලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේ සීතල නිසාම මේ බෑක් කවර් එකේ අයිස් මිදෙන්න පටන් ගෙන තියෙනවා. ඔයා Free Fire, PUBG, COD Mobile, Mobile Legends වගේ මොබයිල් ගේම් ඔයාගේ ෆෝන් එකෙන් ප්ලේ කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක රත් වෙනවා කියලා මම දන්නවා. මොකද මටත් ඒ අත්දැකීම තියෙන නිසා. ඉතින් ඔයාලා මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්නවා නම් රුපියල් 6000කට ආසන්න මුදලකට Daraz වෙබ්සයිට් එකෙන් ඔයාට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එකට අදාළ ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ ලින්ක් එක හරහා කෙලින්ම ඔයාට මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න තැනට යන්න පුළුවන්. ඔන්න අද මම අරගෙන ආපු වීඩියෝ එක මොබයිල් ෆෝන් එකෙන් ගේම්ස් ප්ලේ කරන ඔයාලා හැමෝටම ගොඩක්ම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නයි බලාපොරොත්තුව. ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා click කරන්න අමතක කරන්න එපා. අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.